මිහිඳු මහරහතන් වහන්සේ වැඩලා තමයි අපි මිත්‍යා දෘෂ්ටිකයන් හැටියට තමයි මුලින්ම මෙතන හිටියේ. ඒ වගේම දඩේමේගමු ජාතියක් 40,000ක් එක්ක දඩේමයාවේ අද වගේ පොසොන් පෝය දවසක අවිද්‍යාවෙන් මෝහන්දකාරයෙන් වෙලිච්ච පිරිසක් ත්‍රිපිටකයත් අටකතාවත් තමයි ධර්මදායාදේ. ඒ ධර්මදායාදේ තමයි උන්වහන්සේ අපිට බෙදලා දුන්නේ. ඒ තුලින් ඒක තමයි ශික්ෂණය, අපේ පෝෂණය සියල්ලම ඇති කරන්නේ මිහිඳු මහරහතන් වහන්සේ. සක්විති රජ කෙනෙකුගේ පුතෙක් ඊළඟ රාජ්‍යත්වය මහා මහේන්ද්‍ර කුමාරයාට හිමි වෙන්නේ. කොච්චරනම් බලතල තියෙන්නේ ඇද්ද? එයාගේ ආක්‍රමණය, ධර්මාශෝක රජුගේ ආක්‍රමණය යනවා ඊජිප්තුව මිසරේ දක්වා. ඊජිප්තුව මිසරේ දක්වා යනකොට ගිහිල්ලා එයාට යන්නේ නම තියෙන්නේ චණ්ඩාශෝක. මහා මානසික අසහනයකින් පෙළෙනවා. නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ දැකලා වඩම්මලා වාඩි කරලා අහනවා, කවුද ගුරුවරයා, කවුද නායකයා? ඊට පස්සේ තමයි කියන්නේ මං අහවල් පරපුරේ අහවල් කෙනෙක් කියලා. ඊට පස්සේ මොග්ගලී පුත්තහාමුදුරුවොත් එක්ක සම්බන්ධ වෙලා 84,000ක් වෙහෙර විහාර කරලා අවසානයේ අහනවා, දැන් මං සාසනයට ඇතුළත්ද කියලා. ඊට පස්සේ මොග්ගලී පුත්තහාමුදුරුවෝ කියන්නේ තමන්ගේ ලේයින් අතිජාත වෙච්චි දරුවෙක් සාසනයට පූජා කරන්නට ඕනේ. මොකද්ද කරන්න ඕනේ? නැත්තේ ඒ මහා මහේන්ද්‍ර කුමාරය මහාන කරන්න ඕනේ. ඊට පස්සේ ඒ ධර්මදූත සේවාවේ ඒක තුන්කල් දැකපු කටයුත්තක්. තුන්ගණි ධර්ම සංගායනා බුද්ධ කාලටත් වඩා තුන්ගණි ධර්ම සංගායනාවෙන් මේ රටවල් නමයට යව්වට පස්සේ මේ ලක්දිව, මේ ආසියාවේ, මේ මස්තකේ, මේ පර්වතෙන් තමයි ඔය ත්‍රිපිටකය, අටකතාව, ධර්ම දාණය, මේ ශික්ෂණය, පෝෂණය කියන සියලුම දේවල් ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය වසර 236කට පස්සේ. දේවානම්පිස රජුරුවන්ටත් සඳහන් කරනවා මේ අනුරාධපුරේ අද වගේ පොසොන් දවසක වැඩලා අනුරාධපුරයට ගිහිල්ලා දවස් 28යි ඉන්නේ. දවස් 28ක් ඉඳලා කියනවා අපි යන්නට ඕනේ. තිස්ස රජුරු බය වෙනවා ඇයි කියලා. බුදුහාඳුරෝ දකින්න. එතකොට බුදුහාඳුරෝ දකින්නේ කොහොමද? බුදුහාඳුරෝ පිරිනුවන් පාන ධාතුන් වහන්සේලා දකින්න. ඊට පස්සේ නැවත කියනවා අපි යන්නම් වෙනවා. අපේ බුද්ධ නියමයක් තියෙනවා වස්වසන්නට ඕනේ. එතකොට මොකද කරන්නේ? ඒකට තමයි අගත අනගත චතුර්ථ සගස දිනේ කියන පළවෙනි ලංකාවේ වසර 2330කට ඉස්සෙල්ලා ඇසළ මාසේ පළවෙනි ආරාම පූජාව ලක්දිව ඇති වෙන්නේ ගල්ලෙන් 68ක් මිහින්තලා 8 සැටලෙන්. ඊට පස්සේදී ඒ වගේ නංගම් කොටලා ඒ දවස් 28ට ඔය නිර්මාණය කළා නෙවෙයි. ඒ වගේ ජනාවාස, ඒ වගේ හිටියා මිනිස්සු. ඒකයි රජුරුවන්ගේ නියෝගයේ තිබ්බේ මේක පූජා කරන්න ඕනේ. ඒක තමයි අගත අනගත චතුර්ථ සගස දිනේ අතීත වර්තමාන අනාගත කාලත්‍රේ වර්ති ගෞරවනීය මහා සංඝරත්නය සමඟ මේක පූජා කරන නංගම් කොටලා. ඒක තමයි පළවෙනි ආරාම පූජාව. ඊට පස්සේ වස්වසන්නට ඕනේ. ඊට පස්සේ අහනවා මේ ලංකාවේ දැන් බුද්ධ ශාසනය පිහිටෙව්වද? ලංකාවේ බුද්ධ ශාසනය පිහිටන්න නම් ලාංකීය කුල පුත්‍රයෝ සසුන්ගත වෙන්න ඕනේ, ත්‍රිපිටකය අදාරන්න ඕනේ, සංගායනාවන් කරන්නට ඕනේ. ඊට පස්සේ තමයි අරිට්ට අමාත්‍යවරය ඇතුළු 61 නමක් මිහින්තලේ කටක චේතිය කියලා කියන කණ්ඩක චෛත්‍ය. ඒ ආසන්නේ ලංකාවේ පළවෙනි වතාවට වසර 2330කට ඉස්සෙල්ලා ඇසළ පෝය දවසට පෙර සසුන්ගත කරලා ලාංකීය කුල පුත්‍රයාගේ ඒ ස්ථාපනයේ සිද්ධ කරන්නේ මීට වසර 2330කට ඉස්සලා. ඊට පස්සේ තමයි ඔබ කියපු ඔය ත්‍රිපිටකය, අටකතා සියල්ලම මුඛ පරම්පරාවෙන් පවත්වාගෙන ඇවිල්ලා
ඒ වස්තුම් මාසයේ තුල තූපාරාමේ ගිහිල්ලා එතන සංගායනා කරනවා. ඒ අතරතුරේ තමයි සුමන සාමණේර වහන්සේට කියනවා තිස්ස රජුරෝ පූජනීය වස්තු අපිට අවශ්‍යයි වන්දනා කරන්න. ඊට පස්සේ මිහිඳු මහ රහතන් වහන්සේට කිව්වට පස්සේ සුමන සාමණේර වහන්සේට කියනවා සංගමිත්තාගේ පුතානි සුමන සාමණේර කියන්නේ කියනවා එහෙනම් 100කින් ඉල්ලගෙන එන්න අරිට්ට එතකොට ඇමතිලා දෙන්න එක. ඒ අරිට්ට අමාත්‍යවරයා සසුන්ගත එක්කන නෙවෙයි. එයත් එක්ක යවනවා ඉන්දියාවට ගිහිල්ලා ධාතුන් වහන්සේලා පාත්‍රයක් පුරව ගන්න ධර්මාශෝක රජුරු ගාව තිබුණු. මොකද වසර 236 නේ පින්නම් ධාතුන් වහන්සේලා තිබෙනවා. පාත්‍රයක් පුරවාගෙන හිමාලයේ තැම්පත් කරන ධාතු පාත්‍රේ සිළුමිණිසෑයට වැඩම කරලා තෞතිසාදිවි ලෝකයේ තිබෙන අකු ධාතුන් වහන්සේත් ඌරුන් රෝම ධාතුන් වහන්සේත් මේ දෙකම මෙහෙන් මිහින් තලයට වඩම්මලා දකුණු අකු ධාතුන් වහන්සේ තූපාරාමයට යවලා 360ක් දාගැප්පැත්තරෙන් තියෙන ප්‍රධාන චෛත්‍ය මිහින්තලා මහසෑයේ ඌන් රෝම ධාතුන් වහන්සේ බෙදලා දීලා දලදා හාඳුරු හැර රුවන්සෑර නාගලෝකෙන් ධාතුන් වහන්සේ ලැබුණා. ඒවා හැර මේ සොලොස්මත්තාන වලට ධාතුන් වහන්සේලා බෙදලා දුන්නේ මෙන්න මෙතනින්ද. ඒ අද දැන් ධාතුන් වහන්සේලා අපි වන්දනා කරනවානේ. ඒ වන්දනා කරන ධාතුන් වහන්සේලා කොටසක් තියාගත්තා මිහිඳු හාමුදුරු වන්දනා කරන්න. වසර 2282ට ඉහෙතදී උත්තිය රජ දවසේදී මිහිඳු මහරහතන් වහන්සේ පිරිනුවන් පානවා. ඒ පිරිනුවන් පානකොට මිහිඳු මහරහතන් වහන්සේ වන්දනා කරපු ධාතුන් වහන්සේලාත් උන්වහන්සේගේ ධාතුන් වහන්සේලාත් එතන තියෙනවා හරි වැදගත්කමක්. කෘතගුණ දන්න මිනිස්සු අඟුරු ටිකක් තැම්පත් කරනවා. මිහිඳු මහසෑයේ 53 විතර හොයාගෙන ඒවා අදටත් ඒවා ජීවමානව වැඩ ඉන්නවා. වාර්ෂිකව බලන්න ලැබෙනවා. මේක තමයි මිහිඳු සංස්කෘතිය, මේක තමයි ත්‍රිපිටකය, මේක තමයි ධර්ම දායාදේ ලැබුණු ශික්ෂණය පෝෂණය. මේ තුලින් තමයි අපේ රටේ සියලුම මිනිස්සු සියලුම ප්‍රජාව හිංසාවට තිත තියලා ධාර්මික සංස්කෘතියක් නැත්තම් මිත්‍යාවෙන් මිදිලා සම්මියා දෘෂ්ටිකයන් බවට පත් වෙනවා. ඒ වගේම ඔය ගස්ගල් වෙනුවට ශාරීරික උද්දේශික පාරිභෝග කියන උතුම් පූජනීය වස්තුවන් හඳුල්ලා දෙන්න මෙන්න මේවට වැඳපල්ලා මේ තුලින් උඹලට කායික මානසික චිත්ත පීඩා දුරු කරන ආශිර්වාද ලබා ගන්න පුළුවන් කියන පාඩම මීට වසර 2330කට ඉස්සෙල්ලා අද වගේ දවසක මිහින්තලාවේදී ඉගැන්වුවේ තිස්ස රජුරවන්ට.